ഒന്ന് കറകനാവ നീക്കണം പ്രവൃത്തിയാക്കും തമ ബീകൊണ്ടി പ്രവൃത്തി നാളിക്ക ഗുടക്കീന മണി മീൻ ഇക്കക് തമൈ ഹുറു മീ ഹുറു ഇക്കിങ് ദീപാന്തര പത്രേ തീയനതി බලනායට කියන්න ප්‍රමුදිත කියලා කෙනෙක් එනවා. මේ ප්‍රමුදිත පත්තරේ ගත්ත ගමන් නෙලාගෙන යනවනේ. නිල් කෙනෙක්ගේ ප්‍රවෘත්තියක් කිව්වොත් නිල් කෙනාට නෙලනවා. කොළ කෙනෙක්ගේ ප්‍රවෘත්තියක් කිව්වොත් කොළ කෙනාට නෙලනවා. රතු කෙනෙක්ගේ ප්‍රවෘත්තියක් කිව්වොත් රතු කෙනාට නෙලනවා. මෙහෙම පිස්සා කඩුව ගත්තා වගේ මේ පමුදිත හතර අතියට නෙලනවනේ. ඉතින් අපි අහලා තියෙන ප්‍රවෘත්ති කලාවේ හැටියට නම් ප්‍රවෘත්තිය වාර්තා කිරීම තමයි ප්‍රවෘත්ති නිවේදකයාගේ හෝ ප්‍රවෘත්ති සපයන්නාගේ යුතුකම්. පාඨකයා තමයි මෙය තේරුම් ගන්නේ හොඳද වැරදිද හරිද කියලා. එහෙනම් මේ පත්තරේ කතුතුමාටත් පුළුවන්නේ මේ හැම දේශපාලන පක්ෂයකම කෙනෙකුගේ කතාවට යටින් එයාගේ විස්තරේකුත් දාන්න. ඒ වුණාට මේ ජාතික පුවත්පත්වල එහෙම විස්තර දානවා අපි දැකලා නැහැ. එහෙනම් මේ අලුත්ම මේ හතර වටට නෙලන මේ පමුදිතගේ කලාව මොකක්ද? එහෙමනම් මෙයාගේ දර්ශනයකුත් මෙතන ඉදිරිපත් වුණොත් බලන කෙනාට පුළුවන් තේරුම් ගන්න, ආ මෙන්න මේක තමයි මෙයා මේ හතර අතට නෙලන්නේ. මෙන්න මේ දාර්ශනීය තමයි එහෙනම් අපි අනුගමනය කළ යුත්තේ රට හැදීමට හෝ රට දියුණු කිරීමට හෝ රටේ සංවර්ධනයට. නමුත් අපිට නම් දකින්න ලැබෙන්නේ මේ පමුදිත ගොයියා හතර අතට නෙලන එකක් විතරයි. එහෙම කිරීම තුලින් අර පුවත්පතේ ලියලා තියෙන ඒ නිල් පාට කොළ පාට රතු පාට පුද්ගලයාගේ කතාවට ඉන් හානියක් වෙනවා කියලා තමයි මේ බලන අය නම් කියන්නේ. සහ පත්තර කලාවේ තියෙන්නේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම තමයි රිපෝටර්ගේ වගකීම. නමුත් මේ පමුදිත ප්‍රවෘත්තිය සමගම ඔහුගේ අදහසත් ඔහු කියනවා. ඔහුගේ විවේචනයත් එල්ල කරනවා. මෙය ඉතාමත්ම නිර්දයාකාරයෙන් එල්ල කරන ආකාරයක් තමයි අපි මේ දකින්නේ. ඉතින් මේ පමුදිතගේ මේ පුවත්පත් කියවිල්ල මොන පුවත්පත් කලාවට අයත් වෙනවාද කියලා බීගල්ලන්තයේ මිනිස්සු කල්පනා කරනවා. මෙහෙම මේ යන මේ දිවිල්ල තුල රටට යහපතක්, අනාගතේ රටට සුබ සිද්ධියක් වෙනවා වෙන්නටත් පුළුවන්. එහෙම වුණොත් බේගල්ලන්තේ මිනිස්සුන්ට මේ පමුදිතගේ කතාම අහලා
තවත් තුරංගනාලෝකයක් මවා ගන්න හැකි වේ. අනේ කෙසේ හෝ කමන්නේ මේ පමුදිත හතර අතට නෙලලා තමන්ගේ මතය කියන්නේ නැති එක තමයි මේක අහන මිනිස්සුන්ට තියෙන පුරස්නේ. පමුදිත පමුදිත තමන් නෙලනවා වගේම මොකක්ද හරිදේ කියලත් මිනිස්සුන්ට කියලා දුන්නොත් ඒක ඉතාමත්ම වැදගත් වේවි කියලා තමයි කියන්නට තියෙන්නේ. තමන්ගේ පෞද්ගලික YouTube නාලිකාවක වගේ නම් දෙයක් ඉදිරිපත් කරනකොට බලන කෙනා දන්නවා මේ කියන්නේ මෙයාගේ මතේනේ, මෙයාගේ අදහසනේ. නමුත් ජාතික නාලිකාවක හතර අතට නෙලනකොට මොකද පාඨකයා නරඹන්නා කරන්නේ? ඔහු හතරමං වෙනවනේ. ඒ නිසා අලුත් පත්තර කලාවක් හඳුන්වා දෙන්න උත්සාහ කරනවා වගේම පවතින නීති රීතින් රැක්කොත් තමයි මේ පමුදිත හොඳ කියලා අපිට හිතෙන්නේ. එහෙනම් ගිහින් එන්නම්.